අපිලඟ තවම මේ සාකච්ඡාවවලදී සාකච්ඡා නොවිච්ච කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි තවම අපේ රටේ සාමාන්‍ය ජනයාගේ බත්පතට අලුතින් වෑංජන එකතුුන්නේ නැහැ. තිබ්බ වෑංජන ප්‍රමාණය අඩු වුණා මිසක්. මේකට ආහාර මිල උද්දමනය කියලා ලොකු වචනයක් අපි පාවිච්චි කරාට ඇත්ත කතාව තමයි අද මිනිස්සුන්ට තමන්ගේ එදිනදා ජීවිතය ගෙවා ගන්න විශාල අපහසුාවක් අසීරුතාවයක් තියෙනවා. මේ කාරණේ පිළිබඳව අපි හැමෝම සංවේදී වෙන්න ඕන. මන්ද පෝෂණය, විරැකියාව, තරුණ අසහනය මේ සියල්ල පොදියක් විදිහට මේ රටේ සමාජ ආර්ථික දේහය වෙලාගෙන ඉන්නවා. අපි විශ්වාස කරන්නේ මේ ප්‍රශ්නවලට අපිට එකෙල්ලේ විසඳුම් නැති වෙන්නට පුළුවන්. නමුත් අපිට අවශ්‍යයි මේවට එක්තරා ආකාරයක හොලිස්ටික් ඇප්‍රෝච් එකක්. මේ සියල්ල විසඳා ගැනීම සඳහා වන ක්‍රමවත් වැඩපිළිවෙළක්. අවුරුදු 75 මොනවාරි කරේ නැහැ කියලා මම නම් කියන්නේ නැහැ. හැබැයි අපි අවුරුදු 75ක කාල සීමාවක් තුළ නඩත්තු කරපු සමහර ප්‍රශ්න තියෙනවා. අදේ ප්‍රශ්න සීමාවෙන් එහාට ගිහිල්ලා මේ සීමාවෙන් එහා ගිය ප්‍රශ්නවලට අපි කවදද උත්තර දෙන්නේ? අපි අපේක්ෂා කරේ ගරු ජනාධිපතිතුමා මේ සභාව අමතද්දී මේ කාලයක් අපිට විසඳා ගන්නට බැරිව තිබුණු ප්‍රශ්නවලට යම් ආකාරයක ප්‍රවිෂ්ටයක් ලබා දෙයි කියලා. ඔව් අපි ඔක්කොටම සතුටු වෙන්න පුළුවන් සමහර කාරණා තියෙනවා. සංචාරකයෝ ලංකාවට එනවා. අර වහලා තිබුණු කඩසාප්පු ඇරිලා තියෙනවා. සමහර වෙලාවකට අපිට ඕන නම් ලොකු ප්‍රබන්ධයක් රචනා කරන්නත් පුළුවන්. රට ගලවා ගැනීම සඳහා දියසෙන් කුමාරයෙක් පහළ වෙලා ඉන්නවා කියලා. හැබැයි ඇත්තට අපි මුණ දෙන්නට ඕන ගරු මන්ත්‍රීතුමනි. මේ ඇත්තට මුණ දෙන්න නම් මෙරටේ බඩගින්න, විරැකියාව, මන්ද පෝෂණය, ආදායම් ව්‍යාප්ති විෂමතාව සහ අදටත් ගමට කැකිරි මන්ත්‍රීතුමනි. අපිට පුළුවන්කම ලැබෙන්න ඕන ගමටත් කිරි දෙන්න. එහෙම එකක් සිද්ධ වෙලා තියෙනවාද කියන කාරණය තමයි අපි විමසා බැලිය යුත්තේ. පාර්ලිමේන්තුවේ මේ රටේ මහජනතාව නියෝජනය කරනවා නම් මේ ප්‍රබන්ධවලට එහාගේ ඇත්ත අවම වශයෙන් මේ සභාව තුළවත් සාකච්ඡා කරන්නට ඕනේ. ඒවට විසඳුම් හොයාගන්න මට දෙන්න, මම හොදට කරලා පෙන්නන්නම් කියන කතාවෙන් ඔබට ගිහිල්ලා මේ රටේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න හඳුනගෙන අපි කටයුතු කරනවා නම් තමයි අපි සැබෑ මහජන නියෝජිතයෝ බවට පත් වෙන්නේ. මේ සභාව තුළ ඉඩකඩ තියෙනවාද එවැනි සාකච්ඡාවන් වලට? අපි දකිනවා බොහෝ අවස්ථාවල අපි කරන සාකච්ඡාවන් කොහෙද යන්නේ? මල්ලේ පොල් ආකාරයේ සාකච්ඡාවන්. අපි දේශපාලන විරුද්ධවාදීන්ට මඩගාන, දේශපාලන විරුද්ධවාදීන් පච කරන, දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කරන මඩ ප්‍රහාරවලට තමයි මේ සභාව වැඩිපුර කාලයක් වෙන් කරන්නේ. අර්ථශාස්ත්‍රය පිළිබඳව අල්ප හෝ දැනීමක් තියෙන කෙනෙකුට තේරෙන එක කාරණයක් තියෙනවා. අපි ප්‍රබන්ධ කතා කොතරම් ලිව්වත් අපි තවම මේ ආර්ථිකය යහපත් දිශාවකට යොමු කරගෙන නැහැ. අපිට කියන්න පුළුවන් අපි විදේශගත ශ්‍රී ලාංකිකයෝ වැඩිපුර ප්‍රමාණයක් ඉන්න ප්‍රමාණයට එකතු කරනවා. අපිට කියන්න පුළුවන් මේ රටේ තියෙන සමහර ප්‍රශ්නවලට අපි උත්තර දුන්න කියලා. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, මේ හැම එකක්ම ප්‍රබන්ධ. ඇත්ත වසන් කරලා අපි කටයුතු කිරීම. මේක තමයි ඉතිහාසෙ පුරාම අපි කරේ. අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව තුළ රැස්වෙන හැම පක්ෂයකම නායකයෙකුට වගකීමක් තියෙනවා තමන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. මේවා දේශපාලන ගොසිප් වලින් එහාට ගිහිල්ලා කරන්න ඕනේ ඒවා. එනිසා ගරු මන්ත්‍රීතුමනි, මා විශ්වාස කරනවා අපි විසඳාගත යුතු ප්‍රශ්න ඒ ආකාරයටම තබා ගනිමින් ප්‍රබන්ධ නිර්මාණය කරන තැනකට ඇවිල්ලා තියෙනවා. මේක අපි වහම නවත්තමු.